සුබ දවසක් හැම දෙනාටම. අපි හැමදාමත් වගේම සම පිළිබඳව ලස්සන පිළිබඳව සුන්දරත්වය පිළිබඳව කතා බහ කරනවා. ඒ නිසාම නිරෝගී පැහැපත්භාවය සම්බන්ධව අවධානය යොමු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. හැම කියනකොටම නයු හර්බ් සම්බන්ධව අවධානය යොමු කරනවා කියලා හැම දෙනාම දන්නවා. දවසේදී කතා බහට එකතු වෙලා ඉන්න අපිත් එක්ක වෛද්‍යවරුන් දෙපළක්. අපි මුලින් පිළිගන්න සූදානම් වෙනවා වෛද්‍ය අනුෂ වික්‍රමසිංහ අපිත් එක්ක. සුබ දවසක් ඔබට. ඒ වගේම තමයි උදිත වික්‍රමසිංහත් අපිත් එක්ක ඉන්නවා වෛද්‍යතුමා. සුබ දවසක්. සුබ දවසක්. මුලින්ම මේ කැමති ඔබතුමින්ගෙන් දැනගන්න දැන් කාන්තාවක් නිසාම මෙන්න මේ කාරණාව අහනවා. සාමාන්‍යයෙන් මේ තද පැහැති සමක් තියෙන ඕනෑම කෙනෙකුට හිතෙන්න පුළුවන් තද පැහැති සමක් සුදු පැහැ කරගන්න පුළුවන් කියලා නයු හර්බ්ස් යොදාගෙන. මේ කාරණාව පිළිබඳව මොකද්ද තියෙන්නේ? ඇත්තටම මෙහෙමයි, අපේ සම කියන දේ ඕනෑම කෙනෙකුට ජානමය වශයෙන් ලැබෙන ආවේණික වර්ණයක් තමයි තියෙන්නේ. අපි උදාහරණ විදිහට පැහැදිලි කරොත් දැන් අප්‍රිකානු රටක සහ යුරෝපීය රටක කෙනෙක් අරගෙන උදාහරණ විදිහට පැහැදිලි කරොත් ඔවුන්ට තියෙන වර්ණයේ ආවේණික බව අපිට පැහැදිලිවම පේනවා. නමුත් අපේ රටවල වෙලා තියෙන ඔය අතරවා අපේ අර තියෙන වර්ණයේ විවිධත්වය නිසා ගොඩක් අය හිතනවා මට පුළුවන් මගේ තද පාට සම එකපාර සුදු කරගන්න කියලා. ඒක නිරෝගීකමක් නිරෝගී විදිහට හෝ ස්වභාවික විදිහට කරන්න පුළුවන් ක්‍රමයක් ඇත්තටම නැහැ. ඒක මොකක් හරි අහිතකර අධිමාත්‍රාවන් භාවිතා කිරීමෙන් ඉන්ජෙක්ෂන් වලින් වෙන්න පුළුවන්, මොකක් හරි රසායනික ද්‍රව්‍ය බ්ලීචින් වගේ එෆෙක්ට් කියන්නේ සමේ අර තියෙන වර්ණකය කළු වර්ණය කියන්නේ කියන්නේ තද වර්ණයක් කියන්නේ සමේ තියෙන වර්ණක මෙලනින් කියන වර්ණකේ වැඩිපුර තියෙන කට්ටිය. පොඩ්ඩක් අඩු වර්ණයක් තියෙන මෙලනින් වර්ණකය අඩු වුණාට පස්සේ. ඉතින් මේ අතර වාරේ වෙනස් වීමට හැකියාවක් නැහැ. අර මෙලනින් විශාල වශයෙන් හානිදායක විදිහට සෞඛ්‍යට හානිදායක විදිහට ඉවත් කිරීමක් නොකර. ඉතින් ඔය தත්ත්වයේ වෛද්‍යවරුන් හැටියට අපිට අනුමත කරන්න අමාරුයි. මෙතනදී ඇත්තටම මේ නයිෆ් යාන සරහ සිද්ධ වෙන්නේ තමන්ගේ සමේ නිරෝගීමත් භාවය උපරිම මට්ටමට ගෙන යන්න අවශ්‍ය සංඝටක රාශියක් මේ තුළ තියෙනවා. ඒ සංඝටක ගැන අපි ඉදිරියට කතා කරමු. මේ සංඝටක සියල්ලම තුළින් කරන්නේ තමන්ගේ සෛල තට්ටුවේ සමේ සෛල තට්ටුවේ හැම සෛලයකම උපරිම පෝෂණය ලබා දෙනවා. මේ තුළින් ලැබෙන නිරෝගීමත් සමෙන් තමන්ට ආවේණික ඉතාමත් දිදුලන දීප්තිමත් පැහැපත් රන්වන් ලස්සන සමක් ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා. නමුත් ඒක අර තද වර්ණය අයින් කරලා සුදු පැහැති සමක් නෙමෙයි. හොඳයි, මේ කාරණාව නිසා මම ඔබතුමාගෙන් දැනගන්න කැමති නයිව් ෆයනස් වලින් මේ සුදු නොවන හින්දද ඔබලා වැනි වෛද්‍යවරුන් ඇවිල්ලා මේ සම්බන්ධව අවධානය යොමු කරමින් කතා බහ කරන්නේ? ඇත්තෙන්ම ඔව්, ඒක තමයි කාරණය. මේ වෛද්‍යතුමේ පැවසු ආකාරයටම සුදු වීමක් නෙමේ මේදී බලාපොරොත්තු වෙන්නේ. අපේ සෞඛ්‍ය මට්ටම අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගෙන් ඉතාමත්ම සෞඛ්‍ය මට්ටමේ ඉහළ තත්ත්වයක පත් කරලා ඒ තුලින් තමයි අපි පැහැපත් භාවයක් ලබා ගන්නට ඕනේ. ඉතින් අපි මෙහිදී සඳහන් කරන්නටම ඕනේ අධිබාල මූලද්‍රව්‍ය, ඒ වගේම රසායනික ද්‍රව්‍ය, අනවශ්‍ය කැලරි ප්‍රමාණවන් මේ පෝෂණ අතිරේකවල තිබිය යුතු නැහැ. ඉතින් මේදී අපි බලාපොරොත්තු වෙන්නේ අනිකුත් රෝග ලක්ෂණ මේ රෝගවලට රෝග නසන යම් කිසි අපි කියන හෙල්ත් බෙනිෆිට්ස් කියලා ඒ වගේ ගොඩාක් හොඳ ගුණාංග තියෙන මූලද්‍රව්‍ය, ඒ කියන්නේ ආහාර අතිරේක තමයි මෙහි යොදලා තියෙන්නේ. එමගින් තමයි අපි මේ ශරීරයේ වර්ණය යම් කිසි පැහැපත් භාවයකට ලබා ගන්නෙ. ඉතින් මෙය අපි කියන්නේ සුදු වෙනවා නම් කිසිම වෙලාවක නිර්දේශ කරන්නට බෑ. සුදුවීමක් නෙමෙයි ඇත්තටම වෙන්නේ, මෙහිදී යම් කිසි මට්ටමකට පැහැපත් වීමක්. එය ඒ තුලින් අපේ ශරීරයේ කොලෙස්ටරෝල්ද, අපේ ශරීරයේ සීනිද, අපේ ශරීරයේ තරබාරුකම්ද යම් කිසි මට්ටමකට පාලනය වෙනවා. ඒත් එක්කම තමයි මේ පැහැපත් බව ලබා ගන්නෙ. අපි දුරකථන අංකය මතක් කරන්න. මේ දුරකථන අංකය නැමතුමක් ලබා ගත හැකි 0770-0153-0770-0197-797 කියන දුරකථන අංක ඔස්සේ. නයිෆ් යාන සරහා මේ පැහැපත් භාවය ලැබෙන්නේ කොහොමද? තද පැහැති සමකට ක්‍රියාකාරී වෙන විදියට මේ පැහැපත් වෙන විදියට මොනවද අන්තර්ගත වෙලා තියෙන්නේ? ඔය ඇත්තටම මෙහි අන්තර්ගතයේ ඉතාමත් විශාල මූලද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් පම්කින් සීඩ් එක්ස්ට්‍රැක්ට්, අකයි බෙරි එක්ස්ට්‍රැක්ට්, වී ජර්ම් ඔයිල්, ග්‍රේප් සීඩ් එක්ස්ට්‍රැක්ට්, මෙරින් කොලජන්, ඒ වගේම තවත් බොහොමයක් විටමින් සහ ඒ වගේ විටමින් සහ ඛනිජ ලවණ ද්‍රව්‍ය රාශියක් මෙහි අඩංගු වෙනවා. මේකේ මම කිව්වා වගේ මූලිකම අරමුණ අර සමේ යම් කිසි පෝෂණ ඌනතාවයක් තියෙනවා නම්, කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් අකයි බෙරි එක්ස්ට්‍රැක්ට් ගන්න පුළුවන්. මේක දැන් ලංකාවේ අපි බහුලව ගන්න ආහාරයක් නෙමෙයි. ඒ වුණාට මේකේ සෞඛ්‍යමය වශයෙන් ඇත්තටම සමට විතරක් නෙමෙයි, අභ්‍යන්තර අවයව වලට අපිට පුද්ගලයේ කොට සෞඛ්‍යමය වාසිදායි, විශේෂයෙන්ම මේ ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා ඉතාමත් වාසිදායි සෞඛ්‍ය ප්‍රයෝජන රාශියක් තියෙන සංඝටකයක්. ඉතින් මේ තුලින් අර අපි කිව්වා වගේ අප අර ආහාර රටාවෙන් පිට අපිට නොලැබෙන පෝෂණ සමට ඇතුළත් කරලා. දැන් කයිබෙඩ් එක්ස්ට්‍රැක්ට් ගැන මතක් කරපු නිසා වචනයක් කියන්නම්. ඒ තුලින් අපේ සමේ මේ
ප්‍රතිඔක්සිකාරක ගුණය කියන්නේ ඒ කියන්නේ ටොක්සින්ස් විශේෂයෙන්ම මේ මුක්ත ඛණ්ඩක කියන හානිදායක පදාර්ථ ව්‍යුහමය පදාර්ථය නිෂේධනය කරනවා ඒ කියන්නේ ඔක්සිඩයිස් කරනවා. ඉතින් ඒ තුලින් සමට ලැබෙන්නේ බොහොම ඒ සෛලවල ක්‍රියාකාරීත්වයට ලැබෙන්නේ බොහොම සුබදායි වාතාවරණයක්. ඒ තුලින් අර කිව්වා වගේ උප්පරිම ක්‍රියාකාරීත්වයක් නිදහසේ සෛලවලට ලැබෙනවා. ඒ තුලින් තමයි මේ ලස්සන වැඩි කරන්නේ. එතකොට සමේ අර කිව්වා වගේ රැලි වැටිච්ච ගති දුර්වර්ණ වීම, ලපකැලැල් ඇතිවීම, අකලට ඒ කියන්නේ වයසට යනවා වගේ පෙනුම ඔය හැම දෙයක්ම නැති කරලා හොඳ ටෝන් එකක් හොඳ පැහැපත් බවක් ලබා ගන්න ෆයිබර් එක්ස්ට්‍රැක්ට් වලින් විශේෂ ප්‍රයෝජනයක් තියෙනවා. ඒ වගේම තමයි ඒකේ තව කැල්සියම් අයන් වගේ අමතර පෝෂණ ද්‍රව්‍ය විශාල වශයෙන් අඩංගු වෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා කොලෙස්ටරෝල් වගේ අහිතකර ලිපිඩ ඒවා ශරීරයෙන් ඉවත් කිරීමේ හැකියාවත් ෆයිබර් එක්ස්ට්‍රැක්ට් වලට තියෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය මේදම්ල රාශියකුත් ශරීරයට ලබා දීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔය වගේ එක සංගතිකයක් ගැන මම පැහැදිලි කරේ. ඔය වගේ 20 ගානක් ඇතරම මේ තුළ අඩංගු වෙනවා. හොඳයි මේ කැප්සූල් එකක් ගන්නවා කියලා කියන්නේ මේක ඇඟ ඇතුළට ගන්න එකක් නේ. සමහර වෙලාවට ආලේපන වර්ගයක් පාවිච්චි කරනවාට වඩා මේක හිතකරයිද සහ මේකෙන් අතුරු මොනවත් ආබාධ තියනවාද? ඇත්තටම දැන් බය වෙන්න පුළුවන් නේ. ඔව් ඇත්තටම ඒක ඇත්තටම සාධාරණ කතාවක්. ඇත්තටම ආලේපන වර්ගයක් ගත්තහම ආලේපන වර්ගයේ අපි කියමු හොඳ ආලේපනයක් කියලා. අපි නරක එකක් නෙමෙයි හොඳ එකක්. ආලේපනයෙන් අපිට වෙන්නේ සමට විතරයි. ඒ පෝෂණය සමට ලැබෙනවා. ඒ වුණාට දැන් මේ කැප්සූල් එක දැන් අපි ඇත්තටම මෙහිදී නයිෆයනස් කැප්සූල් එක අපි ගත්තොත් එය සොෆ්ට් ජෙලටින් වල නිර්මාණය කරලා තියෙනවා. සොෆ්ට් ජෙලටින් කියන්නේ අපේ ආමාශයේදී මේක නිරාවරණය වෙන්නේ නැහැ. කුඩාන්තරය දක්වා මේක යනවා. එතකොට මේ වගේ ඇත්තටම මේ කැප්සූල් එක මේ එක්ස්ට්‍රැක්ට් කියන්නේ අපි ඉතාමත්ම සුළුෙන් අන්තර්ගත කරලා තියෙන ගොඩාක් පෝෂණ 29කට අධික 30කට එහා කියමුකෝ අපි. ඉතින් මේවා චූටි චූටි ප්‍රමාණ වලින් තියෙද්දි අපි කියමුකෝ සමහරලාට ආමාශයේදී මේක දිගහැරුණොත් අපිට සමහරලාට ආමාශයේ ආම්ලික භාවයෙන් සමහර පෝෂක පදාර්ථ විනාශ වෙලා යන්නට පුළුවන්. නමුත් ගොඩාක් දුරට විටමින් වර්ග අවශෝෂණය වෙන්නේ කුඩාන්තරයේ. එතකොට මේ කුඩාන්තරයේ දක්වාම ගිහිල්ලා අවශ්‍ය දේවල් හොඳටම අවශෝෂණය කරගන්නවා. එතකොට අපිට දැන් ආලේපණයකට වඩා ආලේපණයේදී අපිට සමට ලැබෙනවා සමහර වෙලාවට පෝෂණයක්. නමුත් මෙහිදී අපි ඉස්සෙල්ලා කතා කරා වගේ ඉන්ද්‍රියන් වලට අපිට අත්‍යවශ්‍ය මේදම්ල අපිට අත්‍යවශ්‍ය විටමින් මේ වගේ දේවල් විටමින් ඒ තියෙනවා B3 B6 B5 ඔන්න ඔය ඔක්කොම මේ ආහාර අතරේකේ තියෙනවා. ඉතින් මේවා අපේ ශරීරයට අවශෝෂණය වෙලා අපේ අවශ්‍ය මදිපාඩු ටික පුරවලා එතකොට අපිට අවශ්‍ය අනවශ්‍ය මුක්ත ඛණ්ඩක එළියට දාලා ඒ වගේ දේවල් ගොඩාක් දේවල් කරමින් තමා ඒ කාලයත් එක්ක ටික 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 තමා මේ පහපත්භාවය ලැබෙන්නේ. ඉතින් මේ සොබ්දිරටන් කැප්සූල් එක ලබා ගැනීමේ ඇත්තම විශේෂ වාසිය ආලේපණයකට වඩා මෙන්න මේ හෙල්ත් අපේ සෞඛ්‍යමය වාසි ටික ගන්න පුළුවන් ආලේපණයකින් ජස්ට් නිකන් ආලේපණයක් පාවිච්චි කරනවට වඩා. හැබැයි සමහර වෙලාවට මේවා දැන් අපි බයවිත දේවල් තියෙන ආලේපනවලත් අධිභාර මූලද්‍රව්‍ය තියෙනවා. හැමට ආසාද නැති වෙනවා. සමහරවිට කැප්සූල් වලත් ලබා ගද්දී හරියම ප්‍රයෝජනම් වෙන්න ඕන අධිමාත්‍රා මූලද්‍රව්‍ය තියෙනවා. ඒ වගේම ඒ වගේ අනවශ්‍ය බෙහෙත් වර්ග අඩංගු කරලා තියෙනවා. ඉතින් මේවා තමයි ඉතාමත් පරිස්සම් වෙන්න ඕන. මේවා ගැන හොඳට කියවලා බලලා ඉන්ටර්නෙට් එකෙන් හොයලා අන්තර්ජාලයෙන් හොයලා ඒ ආකාරයෙන් තමයි මේ ශරීරයට ලබාගත යුත්තේ. ඒ නිසා තමයි ඔබ සියලු දෙනාට මම අපි ආරාධනා කරන නිරෝගී පැහැපත්භාවයේ සම්බන්ධව කතා බහ කරන විට නයෝ හර්බ් සම්බන්ධව අවධානය යොමු වෙන්නේ. ඒ නිසාම නයෝ හර්බ්ස් පාවිච්චි කරොත් එහෙම සමහර වෙලාවට ඔබ තිබෙන ගැටලු වලට විසඳුමක් හැටියට මේක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. දුරකථන අංක මතක් කරන මේ දුරකථන අංක ඔස්සේ ඔබට අමතුමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. 0777-103-795 0777-103-797 කියන දුරකථන අංක ඔස්සේ කතා බහ නිමා කරන්න සූදාන කතා බහට පැමිණෙන සම්බන්ධව උදිත වික්‍රමසිංහ වෛද්‍යතුමනි ඔබතුමාට, ඒ වගේම අනුෂා වික්‍රමසිංහ වෛද්‍යතුමනි ඔබතුමිය ඔබ සෙල් දෙනට අපි ආරාධනා කරන්නේ දිගටම TV දරණත් එක්ක රැඳෙන්න කියලා.